දරුවන් වෙනුවෙන් වෙන් කරලා තිබෙන වැය ශීර්ෂය කපා හැරීම ගැන වගේම මේ මේ අයවැය ජනතා සහන ලබා දෙන ජනතාවාදී අයවැයක් නෙමෙයි. ඒ අයවැය ඇතුලේ ජනතා බලාපොරොත්තු අභිලාෂයන් කිසිවක් නැහැ. එහෙම තිබියදී මේ 151ක කප්පාදුව ගිය වසරට වඩා කාන්තාව ළමා කටයුතු වෙනුවෙන් වෙන් කරලා තිබෙන මුදල 151 භාගයට භාගයක් අඩු කරලා තිබෙනවා. ඒක ඇතුලේ අගතියට පත් වෙන දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න අපිට ඕනකමක් තිබෙනවා. ලංකාවේ දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන තත්වයක තුන් වේලෙන් දෙවේලක්වත් හරියට බඩට වැටෙන කන්න දෙන්න බැරුව තියෙන තත්වයක් යටතේ මේ ආණ්ඩුව ජනතාවට ලබා දිය යුතු සහන කාන්තාවන්ට දරුවන්ට ලැබිය යුතු සහන ලබා නොදෙන තත්වයක් යටතේ මේ අයවැයදී අපි ඉල්ලා හිටින ඒ ජනතාවාදී අපේක්ෂාවන් කිසිවක් ඉෂ්ට වෙලා නැහැ. රාජ්‍ය සේවකයන් රවටලා තිබෙනවා, පෞද්ගලික අංශයේ සේවකයන් රවටලා තිබෙනවා, වතුකම්කරු ජනතාව, උතුරු නැගෙනහිර ජනතාව, ඒ වගේම තමයි නාගරික වතු ජනතාව සියලු දෙනාම රවටලා තිබෙනවා. පාසල් ශිෂ්‍යයාගේ පටන් මහලුවේ ඉන්න මහලු අය දක්වා හැම කෙනෙක්ම රවටලා තිබෙන මේ ආණ්ඩුවට අපි කියන්නේ තවදුරටත් මේ ගමන යන්න දෙන්න බෑ. ඒ හන්දා අපි දන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ අයවැය පරාජය වෙන්නේ නැති බවත් අපි දන්නවා. පාර්ලිමේන්තුව ඇතුලේ ඔලුගෙඩි මාරුවකින් අත උස්සලා සම්මත කරගන්න මේ අයවැය ඒ ඔවුන්ගේ සුභ විහරණය සඳහා පාවිච්චි කරන අයවැයක් විනා ජනතාවට වග කියන අයවැයක් නෙමෙයි. ඒ හන්ද අපි තීරණය කරා මේ අයවැය පරාජය කළ යුතුයි මහපාරේදී. ඒ මහපාරේ සටනකින් අපි මේ අයවැය පරාජය කිරීම කියලා කියන්නේ අපි රනිල් වික්‍රමසිංහට අභියෝග කරලා කියනවා. පුළුවන් නම් ඡන්දය දෙන්න අපි ඔබව පරාද කරලා ගෙදර යවන එක යවනවාම තමයි කියන එක. ජනතාවට වගනොක් කියන පාලකෙක් තවදුරටත් තියාගෙන රකින්න මෙරටේ ජනතාව සූදානම් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී විදියට ජනතාවට තිබෙන අයිතිය දෙන්න. අපි මේ අයවැයේදී ඔබට ජනතාව මත පෙළෙන පීඩනයේ බර නැවත ප්‍රතිප්‍රහාරයක් හැටියට අපි ඡන්දේදී ඔබට දෙන එක දෙනවාමයි. ඒ සඳහා ජනතාව සංවිධානය කිරීම, කාන්තාවන් දරුවන් පෙළ ගැස්වීම, කාන්තා අපි අනිවාර්යෙන්ම ඒ වගේම මේ දරුවන් හැම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අලුත් රටක් හදන වගකීම අපි බාර ගන්නවා. විශේෂයෙන්ම අපි අවසානයේට කියන්න ඕනේ විශ්‍රාමික ජනාධිපතිවරු නඩත්තු කරන්න කෝටි 110ක් වෙන් කරගන්න පුළුවන් වෙච්ච ආණ්ඩුවකට කාන්තා හා දරුවන් වෙනුවෙන් වැය ශීර්ෂයේ ගිය වසරේ පංගුවවත් වෙන් කරන්න බැරි වෙලා තිබෙනවා. එහෙම තියෙද්දි මේක ප්‍රෝඩාකාරී විදියට ජනතාව රවට්ටමින් ගෙන යන මේ ආණ්ඩුවේ ගමන අපි අවසන් කළ යුතුමයි. ඒ සඳහා අත්වැල බැඳගෙන පෙරමුණ ගන්නා බව ජාතික ජනබල වේගය හැටියට අපි කියනවා. හා බුදු අම්මෝ, පුදුම කාන්තා ජනකායග් අපේ වැඩ කරන කාන්තා පරපුර. ශ්‍රී ලංකාවේ කාන්තාවන් 52ක් ඉන්නවා. හැබැයි ශ්‍රමිකදායකත්වයට ඉහළයි කියන එක අද මේ සියලු දෙනාම දන්නා කාරණයක් තමයි. බෝල්රාජ් සහෝදරිය, කාන්තාවන්ට එරෙහිව කාන්තාව, පොලිස් කාන්තාව, වැඩ කරන ජනතාව සමග පොලිස් කාන්තාව. ජල ප්‍රහාරක රථ පවා සූදානම් කළ තියෙනවා ඉදිරියේ.